අයිබවන් සුබෝ දැසනක්. අපේ ජීවිතවලට අරමුණක් තියෙනවනම් ඉලක්කයක් තියෙනවනම් අපිට කාලය කියන්නේ කොයිතරම් වටින දෙයක්ද කාලය කොයි විදිහටද අපි කල්පනාකරණය කරගන්න ඕනි කියන දේ අපිටම දැනෙනවා. ඒ නිසා අද ජාතික පාසල ඉතිහාසයේ පාඩම ආරම්භ කරන්නට කලින් අපිට මතක් කරනවා සාමාන්‍ය පෙළ විභාගය ළඟ එනවා. ඉතින් කාලය කියන්නේ කොයිතරම් වටින දෙයක්ද කියලා ඔබට මේ වෙලාවේදී දැනෙනව ඇති. වටිනාකමට ඉඩක් දෙමින් අපි අද සූදානම් වෙනවා ඉතිහාසයේ පාඩම් මාලාව ඔස්සේ බ්‍රිතාන්‍යයන් යටතේ ලංකාවේ දේශපාලන වෙනස්වීම් හා බ්‍රිතාන්‍යයන් යටතේ ලංකාවේ සමාජ පරිවර්තනය කියන මාතෘකාවත් එක්ක ඔබත් එක්ක විෂය කරුණු බෙදා හදා ගන්නට වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙනවා මරදාන සහිර විද්‍යාලයේ දිමුතු කෝසල ආචාර්යතුමන්. අයිබෝන් ආචාර්යතුමනි, අපි අද කතා කරන්නේ බ්‍රිතාන්‍යයන් යටතේ ලංකාවේ දේශපාලන වෙනස්වීම් හා බ්‍රිතාන්‍යයන් යටතේ ලංකාවේ සමාජ පරිවර්තනය කියන විෂය කරුණු ගොනු කිරීමත් එක්ක අපි මුලින්ම ප්‍රවිෂ්ටයක් ගමු. බ්‍රිතාන්‍යයන් යටතේ බ්‍රිතාන්‍යයන් යටත් වුණාට පස්සේ පාලනය ගෙන ගිය ආකාරයත් මතක් කරලා අපි ප්‍රවිෂ්ටයක් ගමු. ඔව් මල්කා, ක්‍රිස්තු වර්ෂ 1815 පස්සේ ඉඳන් මෙරට නිදහස ලැබෙන තෙක් 1948 දක්වා වසර 133ක කාලය මෙරට පාලනය තුළ විවිධ ආණ්ඩුකාරවරු යටතේ පාලනය සිද්ධ වෙන අවස්ථාවන්හි ඔය ප්‍රතිසංස්කරණ නිරන්තර ඇති වුණා. ඒ කියන්නේ නැවතත් ආණ්ඩු වල වෙනස්වීම් ඇති වෙන්න පටන් ගත්තා. මේ ආණ්ඩුවල වෙනස්වීම් සඳහා මූලික වුණු කාරණා ගණනාවක් තිබ්බා. ඒ සඳහා ඇති වුණේ එවකට පැවති බ්‍රිතාන්‍ය ආණ්ඩු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් මෙරට ආණ්ඩුව ගෙන යන කාල සීමාව තුළ ආදායම් ප්‍රමාණය වැඩිවීමත් ඒ වගේම ආදායම් ප්‍රමාණය අඩුවීම වියදම් ප්‍රමාණය වැඩිවීම කියන කාරණාව මත ඔවුන්ට මෙරට ආණ්ඩුව ගෙන යෑමේ නොහැකියාව තිබ්බා. මේ හේතුවෙන් නිරන්තරම මව් රාජ්‍ය වන බ්‍රිතාන්‍යයෙන් මුදල් ඉල්ලලා නිරන්තර යැවීම නිසා හේතු කොටගෙන මෙන්න මේ කාරණාවේදී මුදල් අහිමිවීම මේ ප්‍රතිසංස්කරණ ඇතිවීමට මූලික හේතු වුණා. මව් රාජ්‍ය නිරන්තරව විමසා බැලුවා. මෙරට සාමකාමී වාතාවරණයක් තියෙන සෑම අවස්ථාවකම මෙරට දේශගුණේ සහ පස ඇතුළු මිනිසුන් මිනිස් ස්වභාවය මත මෙරටින් හම්බ කරන්න පුළුවන් ප්‍රමාණයක් තිබේදී මේ මුදල් ප්‍රමාණය මෙරට උත්පාදනය කිරීමේ නොහැකියාව පිළිබඳව ඔවුන් විමසුවා. මේ හේතුවෙන් ක්‍රිස්තු වර්ෂ 1829 වන විට සහ 30 වන කාල සීමාවයි කෝල්බ්‍රුක් ආණ්ඩුකාරවරයාත් ඒ වගේම කැමරන් නුත් මෙරටට පැමිණියේ අර මෙරට ප්‍රතිසංස්කරණයක් ඇති කිරීමේ මූලික අටියෙන්. ඒ සඳහා කෝල්බ්‍රුක් විශේෂයෙන් දේශපාලන සහ ආර්ථිකමය කොටසට පසුබිමට ඉතා දක්ෂයෙක්. ඔහුගේ තිබිච්ච පසුබිම වැදගත් වුණා මෙරට දේශපාලන සහ ආර්ථික වෙනස්වීම් රසක් ඇති කරන්න. ඒ වගේම කැමරන් ප්‍රධාන වශයෙන් අධිකරණමය පැත්තේ විශේෂයෙක් විශේෂයෙන් දක්ෂතා දැක්වූ කෙනෙක් නිසා මොවුන් දෙදෙනාගේ එකතුවෙන් මෙරට ප්‍රථම ප්‍රතිසංස්කරණය ආරම්භ කිරීමට මොවුන් තීරණය කරනවා. මේ ප්‍රතිසංස්කරණ සඳහා ඔවුන් ගෙනාවේ මොන වගේ යෝජනාවන්ද? ඔව්, දරුවනි, දැන් යෝජනාවන් වලදී මූලිකවම තීරණය කරන්නේ මෙරට බලය ආණ්ඩුකාරවරයා සතුව තිබූ මූලික බලය අවම කිරීම. මේක තමයි මූලිකම ක්‍රමවේදය වෙන්නේ. මේ සඳහා යෝජනා කීපයක් ඉදිරිපත් කළා. එකක් පරිපාලන යෝජනා තියෙනවා, අනිත් පැත්තෙන් ආර්ථිකමය පැත්තේ යෝජනා ගණනාවක් තිබ්බා. ඉතින් අපි මුලින් පරිපාලනමය යෝජනා පැත්ත ගත්තොත් ආණ්ඩුකාරවරයාගේ බලය වෙනස්වීම පිළිබඳව බලය අවම කිරීමේදී සමහර කොටස් බෙදලා දුන්නා නිලලත් සහ නිල නොලත් කියන කොටස් වලට. අපි මුලින්ම බලමු කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණයේ ලක්ෂණවල විවස්ථාදායක සභාව පිහිටුවීම. ව්‍යවස්ථාදායක සභාව කියන්නේ ඇත්තටම අද වර්තමාන පාර්ලිමේන්තුවේ ආරම්භය. වර්තමාන පාර්ලිමේන්තුවේ ආරම්භය තුළ මූලිකවම සමාජික සංඛ්‍යාව 15ක්ගෙන් ව්‍යවස්ථාදායක සභාවක් ආරම්භ කරනකොට නිල ලත් පිරිස පත් වෙනවා 9 දෙනෙක්. ඒ වගේම නිල නොලත් සමාජිකයෝ මේ 6 දෙනෙක් පත් වෙන්නේ. මේ අය යුරෝපීයන් 3 දෙනෙක්, සිංහල එක්කෙනෙක්, ද්‍රවිඩ එක්කෙනෙක් සහ බර්ගර් එක්කෙනෙක් වශයෙන් පත් කරනු ලබන්නේ ආණ්ඩුකාරවරයාගේ මේ ආණ්ඩුකාරවරයාගේ වුමනාව මත. ඉතින් මෙන්න මේ කියන කාරණාව පදනම් කරගෙන ප්‍රතිසංස්කරණවල මූලාරම්භයක් මෙරටට ගේනවා.
ඒත් එක්කම පරිපාලනමය වශයෙන් තවත් වියදම් අඩු කර ගැනීමේ පාර්ශව ගණනාවක් මෙරට තිබ්බා. ඒ පාර්ශවයන් අතර වැදගත්ම වුණේ උඩ රටත් පහත රටත් කියන ප්‍රධාන ප්‍රදේශ දෙක ඒකාබද්ධ කළොත් මෙරට පරිපාලන ක්ෂේත්‍ර දෙකකට යන වියදම් ප්‍රමාණය අවම කර ගැනීමේ හැකියාවක් තිබ්බා. ඒ වගේම දිවයින පළාත් පහකට බෙදුවා. මුලින් පළාත් 16කට බෙදලා තිබ්බ දිවයින පළාත් පහකට අවම කරා. එතකොට මේක තුල පළාත් පහෙන් නමයක් ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ කාර්යාල වසා දැමීමට සිදුවීම නිසා විශාල මුදල් ප්‍රමාණයක් අවම කරගන්න පුළුවන් වුණා. ඒ වගේම අනිත් කාරණේ තමයි මේක තුල තිබිච්ච අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කරා. ඒ වගේම රජයේ වෙළඳ ඒකාධිකාරය ප්‍රධාන කාරණාවක් වෙන්නේ රජයේ වෙළඳ ඒකාධිකාරය. වෙළඳ ඒකාධිකාරය කියන්නේ මෙතෙක් සියලුම රජයේ වෙළඳාම තිබ්බේ මේ ආණ්ඩුකාරවරයා සතුව. ආණ්ඩුකාරවරයාගේ අනුදැනුම් මත සම්බන්ධ වෙන සෑම අවස්ථාවකම මෙරට ප්‍රමාණාත්මක වශයෙන් යන මේ ඒ කියන්නේ අපනයනය වෙන ප්‍රමාණය සොයාගත නොහැකි තත්ත්වයට පත් වුණා. ඒ නිසා මේවා නිෂ්පාදනයන් තව වැඩි කිරීමේ අරමුණු කොටගෙන දේශීය විදේශීය කියන සියලුම ව්‍යාපාරිකයන් මෙරටට ගෙන්වීමට මේ යෝජනාවලිය අනුව තීරණය වුණා. ඉතින් මේ අනුව විශේෂ අනපනත් කීපයක් මෙරට ස්ථාපිත වෙනවා. ඉතින් මම කැමති දරුවනේ ඔබලට ඉදිරිපත් කරන්න දැන් අපි අර ව්‍යවස්ථාදායක සභාවේ නොදැකපු පැත්තක්. අපි නිල ලක් පිරිස නම දෙන දේශීය අය නෙමෙයි. ඒ නිසා මේ නිලනත්තු මොන ආකාරයට සම්බන්ධ වෙන්නේ කියලා මේකට ඒක දැනගත යුතු කාරණාවක්. අග්‍රමිනිෂ්ඨකාරවරයා එක්කොට යටත් වීත ලේකම් භාණ්ඩාකාරික මධ්‍යම පළාතේ දිසාපති රේගු අධිකාරි ඒ වගේම හමුදාපති විගණකාධිපති බස්නාහිර පළාතේ දිසාපති ඉන්නවා. ඒ වගේම මිනුම්පති මෙන්න මේක තුළට අයත් වෙන මේ නම දෙනා. අනිත් සියලුම දෙනා නම් කිරීමෙන් වෙන අය. ආචාර්යතුමා දැන් ඔබ සඳහන් කරා මේ නිල නොලත් පිරිසට ඉන්නේ දේශීය පාලකයන් කියලා. දැන් ඒකත් එක්ක මොවුන් මෙතනින් නවතින්නේ නැහනේ. මොවුන් නොනවති කොහොමද මේ උද්ඝෝෂණ ඉදිරියට අරගෙන යන්නේ? ඔව්. දැන් මෙන්න මේ ව්‍යාකාරයට 1833 කාල සීමාවේ මේ ආණුක්‍රම ප්‍රතිසංස්කරණයත් එක්ක මෙරට බලතල අඩු පිරිසක් හිටියට දැන් අපි කිව්වොත් නිල නොලත් පිරිස තුළ හිටපු යුරෝපීය ජාතීන් තිදෙනාට හමු වුණේ අඩු වැදගත්කමක්. ඒ කියන්නේ අඩු වැදගත්කමක් කියන්නේ උද්ඝෝෂණ වලදී ඒ කියන්නේ මොවුන් සඳහා සමහර අවස්ථාවන් වලදී මෙරටට දේශීය වෙළඳාම සඳහා පැමිණි දේශීය වෙළඳාමේදී මොවුන්ට ඉල්ලීම් කළ හැකි ප්‍රමාණය සඳහා මුදල් ප්‍රමාණවත්ව ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කරේ නැහැ. මේ අනුමත නොකිරීම ප්‍රධාන වශයෙන් මේ ගැටළු මතුවීමට හේතුපාදක වුණා. නමුත් මෙතෙන්දී අපි දැනගන්න ඕන කාරණාවක් 1833 වෙනකොට පළවෙනි උද්ඝෝෂණය කරන්නේ දේශීය වැසියන් නෙමෙයි යුරෝපීයන්. මේ යුරෝපීයන් උද්ඝෝෂණයට සහභාගී වෙන්න හේතුවක් තියෙනවා. ඔවුන් එරට ඉඳන් මෙරටට ඇවිල්ලා මෙරට වතු ආර්ථිකයට සහභාගී වෙනකොට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දුන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය කරන දුම්රිය මාර්ග පද්ධතිය නිසියාකාරව හැදුවනේ. උඩරට වතු දක්වා තියෙන මහා මාර්ග පහසුකම් නිසියාකාරයෙන් සකස් කරලා දුන්නේ නැහැ. බොහෝ අවස්ථාවන්වල ව්‍යවස්ථාදායක සභාවෙන් මුදල් ඉපයීම මුදල් ඉල්ලීම් කර සෑම අවස්ථාවකම ඒවා අවශ්‍ය ප්‍රමාණයට ලබා නොදීම මේ උද්ඝෝෂණයට මූලික වූ කාරණාවක් වුණා. මම කැමති මේ වෙනකොට මේ සඳහා ඔබට පෙන්වන්න මේ උද්ඝෝෂණය සඳහා මේ යුරෝපීය උද්ඝෝෂකයන් ඉදිරිපත් වූ අවස්ථාවන් සහ ඒවා ගියම ඒ සඳහා සහභාගී වීමේදී ඔවුන්ට ඒ සඳහා අපහසුතාවන් වලට පත් වූ අවස්ථාවන් ගණනාවක්. එකක් තමයි ව්‍යවස්ථාදායකය තුල ප්‍රශ්න ඇසීම, යෝජනා ඉදිරිපත් කිරීම, පුවත්පත්වල ලිපි සැකස් කිරීම, ඒ වගේම උද්ඝෝෂණ මෙහෙවීමට සංවිධාන පිහිටුවීමත් මෙන්න මේක තුළ ඔවුන්ට තිබූ අපහසුතා හැටියට අපිට දක්වන්න පුළුවන්. දැන් මේ වෙනකොට අපේ රටේ උගත් ලාංකිකයන් පිරිසක් බිහි වෙලා ඉන්නවා. දැන් ඔවුන්ට විවිධ අපේක්ෂාවන් බලතල තිබුණා. දැන් මේ දේවල් එක්ක ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඉදිරියට යාමක් සිදු වුණාද? ඔව්. මේ වෙනකොට මෙරට පාසල් අධ්‍යාපන තුළින් විදේශගත වෙලා අධ්‍යාපන ලැබූ විශිෂ්ට
යෝ විශාල සංඛ්‍යාවක් එනම් උගත් ලාංකික කියන පිරිස වැඩි පිරිසක් හිටියේ බ්‍රිතාන්‍යයන් අපේ දේශීය අය අවම් ප්‍රමාණයක් හිටියේ ඉතින් ඔවුන්ගෙන් ඔවුන්ට මේ රට පිළිබඳව මේ යන ප්‍රතිසංස්කරණ වලින් දේශීය වැසියන්ට යම්කිසි බලතල ලබා ගැනීමේ නොහැකියාව පිළිබඳව ඔවුන්ට තේරුණා ඒ නිසා තවදුරටත් ආණ්ඩුකාරවරයාගේ බලතල ශීඝ්‍රයෙන් ඉහළ යෑම නැත්තම් ඒ ප්‍රමාණාත්මක වශයෙන් අඩු නොවීම මේ උගත් ලාංකික පිරිසට විශාල ගැටලු සහගත තත්ත්වයක් ඇති වුණා. ඒ නිසාම ශ්‍රීමත් ජේම්ස් පීරිස් මහත්මයා මෙරට උගත් ලාංකික පිරිස හසුරවමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් මධ්‍යම පාන්තික ඉල්ලීම් අනුව මධ්‍යම පාන්තිකයන් එකතු කරගෙන ඉල්ලීම් රාශියක් ඉෂ්ට කරන්න මේ වෙන විට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මම කැමතියි මේ වෙලාවේ මේ ලාංකික ඉල්ලීම් මොනවද කියලා ඔබ ඉදිරියේ තියන්න. ඒ තමයි විවස්ථාදායක සභාවේ නිල නොලත් සමාජික සංඛ්‍යාව මෙතෙක් අවම වෙලා තිබ්බේ. ඒ පිරිස ඉහළ දැමීමට උද්ඝෝෂකයෝ නැත්තම් මේ ඉල්ලීම් සකස් කරනු ලැබුවා. ඊට පස්සේ වාර්ගික නියෝජන ක්‍රමය අහෝසි කළ යුතුයි කියන එක. ඊට පස්සේ පළාත් බද නියෝජනය ක්‍රමයානුව ඒ පළාත් වෙනුවෙන් ඡන්ද බලයෙන් තෝරා ගැනීමට ඉඩ සලස්වන්න කියන මේ යෝජනාව. ඒ තමයි ඒ වගේම ව්‍යවස්ථාදායක සභාවේ බලතල ඉහළ දැමීම මෙන්න මේ ආකාරයේ කියන යෝජනා හතරට ගන්න පුළුවන්. ඉතින් මේත් එක්කම මේ ජේම්ස් පීරිස් මහත්මයාගේ මේ ඉල්ලීම් අතරට වතු ආර්ථිකයට සහභාගී වන පිරිස් කීපයකුත් මේ හා සමහර සංගම් කීපයකුත් ඉදිරිපත් වෙනවා. ඉතින් මේ සංගම් කීපය හරහා ඉදිරිපත් වන මේ ඉල්ලීම් එක්ක මෙරටට ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල ප්‍රතිසංස්කරණයේ නැවත වෙනස් වූ ප්‍රතිසංස්කරණයක් එන්නේ මේ ඉල්ලීම් ඔස්සේ. එතන මේ ඉල්ලීම් ඔස්සේ ක්‍රූ සාමිවරයාත් මැකලම් හෙන්රි මැකලම් එවකට හිටපු ආණ්ඩුකාරවරයා මෙරට හෙන්රි මැකලම් ආණ්ඩුකාරවරයාත් ක්‍රූ සාමිවරයාගේත් උපදෙස් මත අර ඉල්ලීම් අනුව නිර්මාණය වන ඊළඟ ප්‍රතිසංස්කරණය මෙරටට ඉදිරිපත් වෙනවා. අපි ඒ ප්‍රතිසංස්කරණය සම්බන්ධව ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව අපි බැලුවොත් ඒ ව්‍යවස්ථාදායක සභාවේ සමාජික සංඛ්‍යාව 1910 වෙනකොට ව්‍යවස්ථාදායක සභාවේ සමාජික සංඛ්‍යාව 21ක් බවට පත් වෙනවා. ඒ සමාජික සංඛ්‍යාව 21ක් බවට පත් වෙනකොට නිලලත් සමාජික සංඛ්‍යාව 11යි. නමුත් නිල නොලත් සමාජික සංඛ්‍යාවේ සුළු වැඩිවීමක් වෙන්නේ 10ක්. හැබැයි ප්‍රථම වතාවට ඡන්ද බලයෙන් 4 දෙනෙක් පත් වෙච්ච බව අපිට මේ ව්‍යවස්ථාදායක සභාව දැකීමෙන් අපිට පේනව පැහැදිලිව. නාමකරණයේ තවදුරටත් තියෙනවා 6ක්. ඒකෙදි යුරෝපීයන් 2 සහ නාමකරණය තුල 6 දෙනෙක් තියෙනවා. ඡන්ද බලයෙන් පත් වෙන ප්‍රමාණය යුරෝපීයන් 2 සහ උගත් ලාංකික එක්කෙනෙක් සහ බර්ග එක්කෙනෙක් වශයෙන් මේ ප්‍රතිසංස්කරණය තුල පේනවා. ඉතින් දරුවනි මේ ප්‍රතිසංස්කරණ අධ්‍යයනය තුල මේ පුනරීක්ෂණ පාඩම් මාලාව තුල අපි දකින්න ඕන මේ ප්‍රතිසංස්කරණයක අපි නිරන්තර දකින දෙයක් තමයි මෙහි ලක්ෂණ අවබෝධ කර ගැනීම. ලක්ෂණ ලිවිය යුත්තේ කොහොමද කියන එක. මේ ලක්ෂණ සඳහාම නිරන්තරම ව්‍යවස්ථාදායක සභා තීරණය කරගත්තොත් ඒක මතින් ගොඩනගන්න පුළුවන් අපිට ලක්ෂණ. එතකොට ඔබ දැක්ක මේ ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දදායක කියන්නේ ප්‍රථම වර්තාවට ඡන්ද ලැබීම. එතකොට ඒක ලක්ෂණයක් විදිහට අපිට ගන්න පුළුවන්. මේ දැන් මම ඉදිරිපත් කරන ඒ ලක්ෂණය ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රථම වරට ඡන්ද බලයෙන් නියෝජනයටපත් කිරීම. අපි ඒක ඉස්සෙල්ල වගුවේ දැක්කා. එතකොට උගත් ලාංකිකයන් වෙනු එක් නියෝජිතයෙකුපත් කිරීම. එම සභාවටපත් වීම. ව්‍යවස්ථාදායක මණ්ඩලයේ බලතල අපි දැක්කා ඉදිරි පසුගිය ප්‍රතිසංස්කරණයට වඩා වැඩිවීම. ඒක ලක්ෂණයක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තවදුරටත් නිලලත් පිරිස ව්‍යවස්ථාදායකයේ බහුතරය බවට පත් වෙනවා. එතකොට මෙහෙම තියෙන වාතාවරණයක මෙරට ප්‍රතිසංස්කරණ ඔස්සේ මේ මාවත ඔස්සේ දිගින් දිගටම ප්‍රතිසංස්කරණ නිර්මාණය වෙනකොට උගත් ලාංකික පිරිස මෙරට වැඩි වෙනකොට උගත් ලාංකිකයෝ නිර්මාණය වෙනවා මෙරට. දැන් අර ආදායම් ප්‍රමාණය වැඩි කර ගැනීමේ තිබෙන බාධක
බ්‍රිතාන්‍යයන්ට එනකොට ඔවුන් මෙරටට විශේෂයෙන් රාතබෑරුම් විවෘත කිරීම 1912 දී පනතක් නිර්මාණය කරන සුරාබදු පනත. මේ සුරාබදු පනත තුළ මෙරට නිර්මාණය වෙනවා, අමධ්‍යප ව්‍යාපාරය නිර්මාණය වෙනවා දේශීය උගත් ලාංකික පිරිස් විසින්. එතකොට දැන් ප්‍රතිසංස්කරණ වල දේශීය වැසියන්ගේ බලතල වැඩි වෙලා ආදායම් මට්ටම ඉංග්‍රීසින් බලාපොරොත්තු වෙන ආකාරයට නොලැබෙනකොට ඉංග්‍රීසින් විවිධ දේවල් මෙරටට ඉදිරිපත් කරනවා. එහි ප්‍රතිඵලය අමධ්‍යප ව්‍යාපාරය මෙරට ඇති වෙනවා. මේ අමධ්‍යප ව්‍යාපාරයත් සමග බ්‍රිතාන්‍යයන් තීරණය කරනවා මෙරට ජාතීන් අතර මතභේද ඇති කරන්න. මහනුවරින් 1915 වෙන විට මෙරට සිංහල මුස්ලිම් කෝලාහලය ආරම්භ කරනවා. මේ කෝලාහලය ඔවුන් දිගින් දිගටම යන්න අවස්ථාව සලසනවා. ඔවුන්ට කිසිම ඌමනාවක් නැහැ මේ සඳහා මේ සඳහා අවශ්‍ය වන ප්‍රවිෂ්ටය අරගෙන මේ සමතයකටපත් කිරීමට. මොකද ඒකේ වාසිය අර අමධ්‍යප ව්‍යාපාර නායකයන් අත්අඩංගුවට ගැනීමට මුන් තීරණය කරනවා. මේ අමධ්‍යප ව්‍යාපාරයේ සඳහා වූ නායකයන් අත්අඩංගුවට ගන්නේ මෙන්න මේ කෝලාහලය මත. ඉතින් ඒත් එක්කම පොන්නම්බලම් අරුණාචලම් ඇතුළු පිරිස ජාතික සංගමයක් මෙරට එකතුවක් අවශ්‍යයි කියන තීරණයට එනවා. මේ ජාතීන්ගේ හයිය බ්‍රිතාන්‍යයන්ට ලොකු අපහසුතාවයකට පත් වෙයි කියන කාරණාව ඔවුන් තුල තියෙනවා. ඒ නිසා බ්‍රිතාන්‍යයන්ට එවැනි වාතාවරණයක් සුදුසු වාතාවරණයක් සලස්වා නොසිටීමට තීරණය කළා. ඔවුන් මොකද්ද කරන්නේ? මෙරට ජාතීන් තුනේ එකතුව ලංකා ජාතික සංගමය මේ කාලය වෙන විට ආරම්භ කරනවා. ඉතින් මේ ලංකා ජාතික සංගමයේ ආරම්භයත් සමග මෙරටට විශාල වශයෙන් තවත් ප්‍රතිසංස්කරණයක පෙර නිමිති මේ උගත් ලාංකිකයෝ හරහා සිද්ධ වෙන නිසා උද්ඝෝෂණ ව්‍යාපාර අර අමධ්‍යප ව්‍යාපාරයේ නායකයන් අත්අඩංගුවට ගත්තු කාරණාවත් ඒ වගේම මේ බලතලවල ප්‍රශ්නත් මෙරට තැබෑරුම් විවෘත කිරීමේ පනත මේ කියන මේ සියලු කාරණා එක්ක උද්ඝෝෂණ තීව්‍ර වෙනවා, තවත් වැඩි වෙනවා. මේ උද්ඝෝෂණත් සමග ඉදිරි ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවන් මතුවෙන්න පටන් ගන්නවා. ආචාර්යතුමන, දැන් ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණය ගැන අපි බලනකොට ව්‍යවස්ථාදායක සභාවේ අපිට ඡන්ද බලයෙන් පත්වන පිරිස අවම ප්‍රමාණයක් කියලා දකින්න පුළුවන්. දැන් මේකට කොහොමද මොන ආකාරයේ පිළිතුරක්ද ලැබෙන්නේ? අර නව ප්‍රතිසංස්කරණ ඔස්සේද මේ පිළිතුර ලැබෙන්නේ? ඔව් මල්කා, දැන් මම අර පෙර ප්‍රකාශ කර විදියටම ප්‍රතිසංස්කරණවලදී දැන් විශාල හයියක් මනට තියෙනවා. මේ ප්‍රතිසංස්කරණවලදී උද්ඝෝෂකයෝ මෙන්ම උගත් පිරිස වැඩි වෙනකොට ඉල්ලීම් මෙරට පාලන බලය සියතට ගැනීම. එහෙම නැත්නම් අපේ අරමුණ වෙන්නේ නිදහස කරා යාම. මේ නිදහස කරා යාමේ අරමුණේදී විලියම් මැනින් ආණ්ඩුකාරවරයාගේ යටතේ මෙරටට උද්ඝෝෂණ ක්‍රියාත්මක කිරීම, උද්ඝෝෂණ පාලනය කිරීමට නොහැකි තත්ත්වයට ඇවිල්ලා මධ්‍යම පාන්තිකයන් සහ උගත් පිරිස සමග එකතුවෙන් මෙරටට මැනින් පාලන ක්‍රමය ගේනවා. එතකොට විලියම් මැනින් ආණ්ඩුකාරමයයි පාලන ක්‍රමය තුළ ව්‍යවස්ථාදායක සභාව මා ඉදිරිපත් කරන්න. මේ ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රතිසංස්කරණය පෙරට වඩා විශාල ප්‍රමාණයක් සමාජික සංඛ්‍යාව වැඩි වෙනවා. ව්‍යවස්ථාදායක සභාව තුළ 37ක් පිරිස නිර්මාණය වෙනවා. එතකොට නිල ලත් පිරිස 14ක් දක්වා ඇති වෙනකොට ඔබට පේනවා නිල නොලත් පිරිස විශාල වශයෙන් බහුතරයක් බවට පත් වෙනවා, 23ක් බවට පත් වෙනවා. මේ නිලනොලත් බහුතරය තුල නාමකරණයයි ඡන්ද බලයෙන් වැඩි වෙන ප්‍රතිශතයක් 16ක් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ආණ්ඩුකාරවරයන්ගේ බලතල තරමක් අඩු වෙලා තියෙනවා මෙන්න මේ ඡන්ද බලයෙන් පත් වෙච්ච 16 දෙනා සමග. ඉතින් මෙන්න මේ ප්‍රතිසංස්කරණය තුල විශේෂයක් දක්නට ලැබෙනවා. ඒ ප්‍රතිසංස්කරණය දක්න විශේෂත්වය තමයි බහුතරය වැඩිවීම නිසා අර විවස්ථාදායක සභාව තුළ බ්‍රිතාන්‍ය වැසියන්ගේ සමහර ඉල්ලීම් සහ සමහර දේවල් වලට පක්ෂපාතීත්වය ලැබෙන්නේ නැහැ. අර විවස්ථාදායක සභාවේ ඉන්න අර බහුතර දේශීය මන්ත්‍රීවරුන්ගේ. එතකොට මේ නිසාම දේශීය මන්ත්‍රීවරුන් සතුව තියෙන මේ ක්‍රමවේදය මත ඔවුන් තීරණය කරනවා මැනින් ආණ්ඩු ක්‍රමය තුළ මේ ක්‍රමයත්
ඉතා ඉක්මනින් වෙනස් කරන්න. ඒ වෙනස් කිරීම තුළ මෙරටට එනවා මැනින් ඩෙවොන්ෂය කියන ආණ්ඩුක්‍රමය. 1924 මැනින් ඩෙවොන්ෂය ප්‍රතිසංස්කරණය සිදුවෙන්නේ ව්‍යවස්ථාදායක සභාවේ යම්කිසි විශාල වැඩිවීමක් එක්ක. සාමාජික සංඛ්‍යාව 37 ඉඳන් 49 දක්වා වැඩි වෙනවා. මේ 49 වැඩි වෙනකොට නිල ලත් පිරිස 12කුත් නිල නොලත් සමාජික සංඛ්‍යාව 37කුත් එකතුව තමයි මේ 49 සමාජිකත්වය වෙන්නේ. ඉතින් දැන් මෙතෙන්දී යම්කිසි විදියක ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක් දේශීය වැසියන් දිනාගෙන තියෙනවා. ඉතින් නාමකරණය තුල 8කුත් ඡන්ද බලයෙන් 29කුත් වෙනකොට ව්‍යවස්ථාදායක සභාව තුල යම්කිසි පරිවර්තනයක් සිද්ධ වෙනවා. මේ පරිවර්තනය තුල හියු ක්ලිෆර්ඩ් කියන මේ ආණ්ඩුකාරවරයාට මේ තත්ත්වය හසුරුවා ගැනීමට යම් ආකාරයක අපහසුතාවයක් තියෙනවා. මේ අපහසුතාවයේ මතම දේශීය නායකයෝ තවදුරටත් සෑහීමකට පත් වෙන්නේ නැහැ මේ 1924 තියෙන මැනින් ඩෙවොන්ෂය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. ඉතින් මේ විටින් විට දේශීය වැසියන්ට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණයක් නිර්මාණය වීමත් ඔවුන් නිරන්තර බලාගෙන හිටියා මේ සඳහා අවශ්‍ය පසුබිම සකස් වෙන තේ. මේ ප්‍රතිසංස්කරණ වල අපිට විවිධ විචලිතතාවයන් දකින්න පුළුවන්. දැන් මේ දේවලුත් එක්ක ලංකාවේ ලාංකිකයන්ට ඡන්දය ලැබීමේ ප්‍රවණතාවයක් සිද්ධ වෙනවද? ඒක කොයි විදිහටද සිද්ධ වෙන්නේ? මෙරට ලාංකීය වැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ලැබෙන ප්‍රථම ප්‍රතිසංස්කරණය වන්නේ ඔය 1931 වෙන විට මෙරටට එනවා ඩොනමෝර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. මේ ඩොනමෝර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තුළ මෙතෙක් කල් තිබූ ව්‍යවස්ථාදායක විධායක කියන සභාවේ නම වෙනස් වෙනවා. රාජ්‍ය මන්ත්‍රණ සභාව වශයෙන් මේක නම් කරනවා. මේ රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ සමාජික සංඛ්‍යාව 61ක් දක්වා වර්ධනය වෙනවා. හැබැයි මේකේ විශේෂත්වය තමයි පළාත්බද ඡන්ද 50ක් පත් වෙන පිරිස වැඩි වෙනවා. ආණ්ඩුකාරවරයා නම් කළ කොට්ටාෂවලින් තවදුරටත් 8 දෙනෙක් වෙනවා. හැබැයි මෙතෙන්දි දරුවනි එක්තරා පොඩි සිදුවීමක් වෙනවා. අපිට අර්ධ වශයෙන් මෙහි ප්‍රතිලාභ ලැබෙන අවස්ථාවක්. ඒ තමයි ප්‍රධාන කොටස් තුනක් වෙන රාජ්‍ය ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම් කියන මේ අංශ තුන නිරන්තරම රාජ්‍ය නිලධාරීන් තිදෙනෙක් හැටියට බ්‍රිතාන්‍යයන් සතුව පවතීම අපිට තරමක් දුරට මේක තුළ තියෙන බලතල අවම වීමක් සිද්ධ වෙනවා. නමුත් බොහෝ වෙලාවට මෙතෙක් පැවති සර්වජන ඡන්ද බලය ලැබීම අපේ ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක් ලෙස අපි ඩොනමෝර ප්‍රතිසංස්කරණය තුළ දකින්න පුළුවන්. හැබැයි මේ ප්‍රතිසංස්කරණය තුළ අපිට ලක්ෂණ මං කීපයක් කතා කරොත් සර්වජන ඡන්ද බලය. සර්වජන ඡන්ද බලය ලැබීම මෙතෙක් කල් තිබ්බේ 104ක ප්‍රමාණයක්. ඒ 104 ප්‍රමාණය මෙරට මේ ඩොනමෝර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයත් සමග ජාති ભેද කුල සහ ස්ත්‍රී පුරුෂ ගැන නොතකා වයස අවුරුදු 21කට වැඩි සියලුම ජනතාව මේකේ සර්වජන ඡන්ද බලයට හිමි වුණා. මම ලක්ෂණ කීපයක් ඔබට මෙහෙම පෙන්වන්නම්. එකක් තමයි ව්‍යවස්ථාදායක සභාව, ඊට පස්සේ සර්වජන ඡන්ද බලය, ඊට පස්සේ විධායක කාරක සභා ක්‍රමය සහ ආණ්ඩුකාරවරයා මෙන්ම ඒකේ තියෙන රාජ්‍ය නිලධාරීන්ගේ පත්තු ක්‍රමවේදය. අපි කිව්වොත් කෘෂිකාර්මික, අධ්‍යාපන මේ සියලු අංශයන් කොටස් 7කට බෙදෙනවා. කොටස් 7කට බෙදලා මේ කොටස් 7 තුල පුද්ගලයන්ට මන්ත්‍රීවරුන් වශයෙන් 7 දෙනෙක් බෙදලා මේ 7 දෙනා යටතේ කාරක සභා යටතේ මෙරට දියුණු කිරීමේ ක්‍රමවේදය හදනවා. ඒක තුල ලංකාවේ එක්තරා විදියක ප්‍රදේශ වශයෙන් දියුණුවක් ලැබීමට මෙන්න මේ ඩොනමෝර ප්‍රතිසංස්කරණය යම්කිසි විදියක මේ ප්‍රතිසංස්කරණ මාලාව තුළ පිටුවහලක් බවට පත් වෙනවා. ඉතින් මේ ප්‍රතිසංස්කරණ 1833 ඉඳන් වසර 100කට ආසන්න කාලයක් වෙනකොට එක්තරා විදියක බලතල දිනා ගැනීමක්, දේශීය වැසියන් බලතල දිනා ගැනීමක් සිද්ධ වෙනවා. මේකදී උගත් ලාංකික පිරිස වැඩිවීම, ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රධාන වශයෙන් සැලකීමට තරම් බ්‍රිතාන්‍ය රජයන් සැලකීම තරම් බ්‍රිතාන්‍ය රජයන් ඉදිරිපත් වීම අපි ලැබූ විශාල ජයග්‍රහණයක් විදියට මේ ප්‍රතිසංස්කරණ මාලාව තුළ අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා.
ආචාර්යතුමනි, අපි දැන් මේ වෙලාවේදී කතා කරේ බ්‍රිතාන්‍යයන්ගේ යටතේ ලංකාවේ ඇතිවන දේශපාලන වෙනස්වීම් පිළිබඳව. මීළඟට අවධානය යොමු කරගමු ආර්ථික වෙනස්වීම් පිළිබඳව. ඔව්, මල්ක, දැන් අපි පෙර කතා කරපු ප්‍රතිසංස්කරණ සමග ප්‍රතිසංස්කරණවලම කොටසක් හැටියට තමයි මේ මම ආර්ථික වෙනස්වීම් පිළිබඳව කතා කරන්නේ. මොකද ප්‍රතිසංස්කරණවල මම මුලින් සඳහන් කරා ආදායම් ඉහළ දැමීම සඳහා වූ ක්‍රමවේදයක් තමයි මෙරට ඇති කරේ. ඉතින් මේ ආදායම් වැඩි කිරීමට ඔවුන් මෙරට දේශීය පස්තට්ටුව, එහෙම නැත්නම් කාලගුණික විපර්යාසයන්, මේ සියල්ල අධ්‍යයනය කරලා මෙරටට යුරෝපීයන්ට විකිණිය හැකි, වෙළඳාම් කළ හැකි දේවල් මෙරටින් ගෙන යෑම ඔවුන්ගේ ප්‍රමුඛතාවය වුණා. මේ ප්‍රමුඛතාවය මත වෙළඳ ද්‍රව්‍ය වශයෙන් මෙරට වැදගත් ස්ථානයක් හිමි කරගෙන හිටියා බ්‍රිතාන්‍යයන්ට පෙර කල සිටම. ඒ කියන්නේ පෘතුගීසීන් ලන්දේසීන් තියෙන මෙරට යටත් කරගත්තු සමය තුලදීම. එතකොට පෘතුගීසීන් මෙරට යටත් කර ගැනීමේදී සුවඳ කුරුඳු වටිනාකමින් වැඩි කුරුඳු මෙරට තිබීම නිසා මේ කුරුඳු කැලෑවේ සිට තමයි එවකට නිෂ්පාදනය ආරංගියේ. නමුත් පසු කාලීනව මේවා තවාන් හැටියට ලන්දේසීන් ඇවිල්ලා මෙරටට මේ සඳහා කුරුඳු භෝගය ප්‍රචලිත කරනවා. ඉතින් මේ කුරුඳු වගාව අසාර්ථක වෙනවා එක්තරා විදිහක බ්‍රිතාන්‍ය සමය තුළ. ඒ තමයි මේ බ්‍රිතාන්‍ය වෙළඳ පොළ ඉන්දියාව හා ජාවා දූපත් පරදමින් මෙරට තිබිච්ච කුරුඳු වෙන රටවලට කුරුඳු වැඩියෙන් ලැබෙනවා. ඒ කියන්නේ ජාවා දූපත් වලින් අපේ රටට වඩා කුරුඳු විශාල ප්‍රමාණයක් බ්‍රිතාන්‍යට ලැබෙනවා. අනිත් එක තමයි දකුණු චීනය ඉන්දියාව පෙරදිග ඉන්දිය දූපත් වලින් මේ කැසියා කියන ආදේශ කුරුඳු හා සමාන සුවඳ තියෙන ආදේශකයක් යොදා ගන්නවා. ඒ වගේම කැසියා නැමැති කුරුඳු ආදේශකයේ මිල අපේ තියෙන මේ කුරුඳු වලට වඩා ඉතාමත්ම පහත්. ඒ වගේම ලංකාවෙන් යවූ කුරුඳු වලට ලන්ඩන් වෙළඳ පොලේ විශාල ප්‍රමාණයක් තීරු බදු අය කරන්න පටන් ගත්තා. මේ නිසාම මෙරට කුරුඳු නිෂ්පාදනය තුළින් ආදායම් හෙවීමට යෑම තුළ කුරුඳු අසාර්ථක වීම බ්‍රිතාන්‍යයන්ගේ ආදායම අවම කිරීම වූ තත්ත්වයක් බවට පත් වුණා. ඉතින් ඒත් එක්කම මේ ආණ්ඩුකාරවරු මේ සඳහා විශේ෷ දායකත්වයක් දෙනවා. නමුත් ඒ කිසිම ආකාරකින් ඒ ආණ්ඩුකාරවරුන්ගේ දායකත්වය මේ සඳහා ලැබෙන්නේ නැහැ. ආණ්ඩුකාරවරුන්ගේ දායකත්වයත් එක්ක අපි කතා කරමු. දැන් ආර්ථිකය තුළ ආදායම් උපයන්න ආණ්ඩුකාරවරු මොන වගේ දේවල්ද කරන්නේ? කුරුඳු වගාවෙන් පස්සේ මෙරටට ආදායම් හොයන්න භෝග හොයමින් සිටින අවධියක සුළු වශයෙන් පැවති කෝපි මෙරට තිබ්බා. මේ කෝපි වලින් සීත දේශගුණයක් පවතින යුරෝපා රටවලට කෝපිවල කෝපි නිෂ්පාදනය තුළ වැඩි ආදායමක් ලබා ගැනීමේ හැකියාවක් තිබ්බා. මේ වැඩි ආදායමක් ලබා ගැනීමේ හැකියාව මතම මෙරට එවකට හිටියේ එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා. ඉතින් අර ප්‍රශ්නය තුළටම අවතීර්ණ වුණොත් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ දායකත්වය තමයි බොහෝ සෙයින් මේකට වැඩි වැදගත්කමක් දැනුනේ. හැබැයි කුරුඳු සඳහානේ, මේ කෝපි වගාව සඳහා. කෝපි වගාව සඳහා මෙන්න මේ ආකාරයට තමයි එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ දායකත්වය ලැබුණේ. ඒ කියන්නේ ඔහු විසින් ඔහුගේම පෞද්ගලික කෝපි වත්තක් ආරම්භ කරා. ආණ්ඩුකාරවරයාගේ දායකත්වය යටතේ එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා ගන්නෝරුවේ පෞද්ගලික කෝපි වත්ත ආරම්භ කරනවා. මේ ගන්නෝරුවේ ආරම්භ කරන කෝපි වත්ත හා සමගම ආණ්ඩුකාරවරයාව නිරන්තර අනුගමනය කරනවා රජයේ නිලධාරීන්. ඒ නිසා ඔවුනුත් කෝපි වගාවට දායක වෙනවා. ඒ වගේම ක්‍රිස්තු වර්ෂ 1825 වන විට කෝපි සඳහා අය කළ තීරුබද්ද ඉවත් කරනවා. මේ ඉවත් කිරීමත් සමග වැවිලිකරුවන්ට නොමිලේ ඉඩම් ලබලා දෙනවා, වැවිලිකරුවන්ට ණය පහසුකම් ලබා දෙනවා, ඊට පස්සේ උරරටට සුදුසු මහා මාර්ග පද්ධතියක් ඇති කරනවා. මෙන්න මේ කියන කාරණා එක්ක මේ කෝපි වගාව විශාල ප්‍රදේශ ගණනාවක ව්‍යාප්ත වෙනවා. ඒතර කෝපි ව්‍යාප්ත වෙන ප්‍රදේශ ගත්තොත් දැන් ගන්නෝරුවේ අර ප්‍රධාන කෝපි වත්තත් එක්ක උඩරට ප්‍රදේශයට මේක සාපේක්ෂව වැදගත් වෙනවා. දුම්බර මිටියාවත මේක කෝපි වත්ත වගා කරන කෝපි වගා කරන ප්‍රදේශය. ගම්පොළ, පේරාදෙණිය, මාතලේ සහ මධ්‍යම පළාතේ බොහෝ ප්‍රදේශ මෙන්න මේ කෝපි වගාව සඳහා වැඩි වැදගත්කමක් ලැබල දෙනවා. මෙරට දේශගුණයේ සමහර පසුබිම් මත කෝපි වගාව පරිවහණයට පත් වෙන අවස්ථා තියෙනවා. ඉතින් කෝපි වගාව පරිහානියට පත් වෙනවා ඉතාමත්ම
හොඳ ආදායමක් ලබා දුන් විදියට එකක් තමයි මෙරට ගෝපි වගාව පරිහානියට පත්වෙන්න හේතු වුනේ 1844න් පස්සේ බ්‍රිතාන්‍ය අනුගමනය කළ නිදහස් ප්‍රතිපත්තිය විවිධ රටවලින් කෝපි වලට සමාන ආදේශ දේවල් බ්‍රිතාන්‍ය ලන්ඩන් වෙළඳපොළට ආවා. ඒ වගේම 1848 දී ලෝක ආර්ථිකය කඩා වැටුණා. මේ ආර්ථිකය කඩා වැටීම බ්‍රිතාන්‍ය වැසියන්ගේ කෝපි වලට තිබූ ප්‍රමුඛතාවය අහිමි වෙලා ගියා. ඊට පස්සේ රට තුල දේශීය වශයෙන් 1869 වෙනකිට හෙමීලියා වෙස්ට ට්‍රික්ස් කියන කොළ කොඬවීම නැත්තම් දිලීර රෝගයක් නිර්මාණය වෙනවා. වගාව කිසිසේත්ම බේරගන්න බැරි තත්ත්වයට. ඉතින් මේ ඉන්නකොට ලෝකය තුල මොකද බ්‍රිතාන්‍යයන්ට බොහෝ යටත් විජ තිබ්බා. විශේෂයෙන් මේ අඳුරු දූප අඳුරු මහද්වීපය විශේෂයෙන් අප්‍රිකානු රටවල්වල මැලේරියාව විශාල වශයෙන් පැතිර ගියා. එතකොට බ්‍රිතාන්‍යව විශාල ප්‍රමාණයක් මිය ගියා. එතකොට මැලේරියා රෝගයට ක්වීනින් කියන බෙහෙත නිර්මාණය කරන්න පටන් ගත්තා. මේ ක්වීනින් බෙහෙත සඳහා අවශ්‍ය කරන භෝගයක් තමයි සිංකෝනා. ඊට පස්සේ මෙරට බහුවැවිලි භෝගයක් ලෙස සිංකෝනා සහ කොකෝවා වගා කරන්න පටන් ගන්නෙ මෙන්න මේ අර මෙරට ආර්ථිකයෙන් වෙනස් වෙලා යන කෝපි වගාවට යම් ආකාරයේ ලැබූ ආදායම ඉහළ දැමීම සඳහා මෙන්න මේ භෝග නිර්මාණය කරනවා. ඉතින් මේ භෝගයත් වැඩි කාලයක් යන්නේ නැහැ. මෙරට ක්වීනින් බෙහෙත සඳහා වෙනත් ආදේශන ඖෂධ වර්ග වෙළඳපොළට ලෝක වෙළඳපොළට එන නිසා සිංකෝනා වගාවත් අතහැරලා දානවා මෙරට ආණ්ඩුකාරවරු විසින්. මේ විදිහට ආර්ථිකය පහළ බහිනකොට දැන් අපි දන්නවා මේ වෙනකොටත් අපේ රටේ ජාතික නිෂ්පාදනයට මූලික වෙන දෙයක් තමයි තේ වගාව කියලා කියන්නේ. අපි කියමු මේ තේ වගාවේ ව්‍යාප්ත වීම ඒ කාලේ කොයි ආකාරයටද සිද්ධ වෙන්නේ? තේ වගාව කියන්නේ අපේ ජාතික නිෂ්පාදනයේ දැනටත් අද මේ දක්වා තියෙන විශාල කොටසක්. ජාතික නිෂ්පාදනයට මෙතෙක් ආවේ ජේම්ස් ටේලර් විසින් ඇසෑම් ප්‍රාන්තය තුළ සිදු කරන පර්යේෂණ තුළ තේ වගාවේ පළවෙනි තේ දල්ල මෙරට ස්ථාපිත කරන්න ලූල් කදුර වතු යාය තෝරගන්නවා. එතකොට මේ තුළ තේ වගාව ව්‍යාප්ත වෙනවා. මේ තේ වගාව ව්‍යාප්ත වීම සඳහා අවශ්‍ය කරුණු කාරණා මං කීපයක් ඉදිරිපත් කරන්නම්. බ්‍රිතාන්‍යයන්ගේ ලන්ඩන් වෙළඳපොළේ තේ මිල ඉහළ යනවා. ඒ වගේම වියලි කලාපය හා සෙසු පළාත් බොහොමයක් තේ වගාවට උචිත පරිසරයක් තියෙනවා. දකුණු ඉන්දිය කුලීකරුවෝ ගෙන ඒම නිසා විශාල ලාභදායි ශ්‍රමය මෙරට ලබා ගැනීම තේ වගාවේ ව්‍යාප්තියට විශාල හේතුවක් වෙනවා. ඒ වගේම ක්‍රමයෙන් මහා මාර්ග හා දුම්රිය මාර්ග පද්ධති පහසුකම් මෙරට ඇතිවීම මේ තේ වගාව තුළ දැකිය හැකි තවත් ව්‍යාප්තිය සඳහා වූ කාරණාවක් බවට පත් වෙනවා. ආචාර්යතුමනි, දැන් ඔබ සඳහන් කරා භෝග වගාවන් මේ පිරිහෙනවා කියලා. ඒ පිරිහීමත් එක්ක තේ වගාවේ නව ප්‍රවණතාවයන් අපිට දකින්න පුළුවන්ද? ඔව්. එකක් තමයි මේ අනිත් භෝග එක්ක සසඳනකොට තේ වගාව අපි දකිනවා තේ වගාවේ නව ප්‍රවණතා හැටියට ආර්ථිකයේ ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. ඒක ප්‍රමුඛම වැවිල්ල. ඒ වගේම 1825 වෙනකොට තලවකැලේ ප්‍රදේශයේ තේ පර්යේෂණ ආයතනය පිහිටවනවා. ඒ වගේම ආනයන අපනයන ආර්ථික ක්‍රමයට හුරු වෙනවා ලංකාව. ඒක නව ප්‍රවණතාවක් මෙතෙක් කෘෂි ආර්ථික භෝගයට අමතරව. ඒ වගේම වතු වගාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසන්න පුළුවන් වෙනවා. ඒක තේ වගාව සඳහා දියුණු වීමට වූ තවත් සාධකයක්. ඒ වගේම තමයි වරාය පහසුකම්. තේ ආන අපනයනය කිරීමේදී ඇති වුණු වරාය පහසුකම් මේ සඳහා වැදගත් කාර්යයක් බවට පත් වෙනවා. මීට අමතරව තවත් මොන වගේ භෝගද ව්‍යාප්ත වුණේ? ලංකාව තුල රබර් වගාවට වැඩි ප්‍රවණතාවක් උන් ලබා දුන්නා. පොල් වගාවත් මෙරට පැවති භෝග. නමුත් රබර් වගාව සඳහා අපි රබර් පොල් වගාවේ ව්‍යාප්තිය දිහා බැලුවොත් සිටියන් ආශ්‍රිතව පොල් සහ රබර් වගාව ව්‍යාප්ත වෙලා තියෙන්නේ වෙරළබඩ ප්‍රදේශයේ එක්තරා කොටසක පමණයි. නමුත් රබර් යුරෝපයේ කාර්මික විප්ලවයත් සමග ඇති වුණු කාර්මික නිෂ්පාදන සඳහා බොහෝ සෙයින් වැදගත් වුණා. විශේෂයෙන් ඔබ දන්නවා මෝටර රථ කර්මාන්තයේදී ටයර් නිෂ්පාදනයටත් සහ අමතර කොටස් නිෂ්පාදනයටත් රබර් වගාව වැදගත් වුණා. ඒ නිසා අගලවත්ත ප්‍රදේශයේ පදනම් කරගෙන පර්යේෂණ ආයතනයක් විදියට රබර්
කුට්ටි රබර් ක්‍රේප් රබර් වශයෙන් ලෝක වෙළඳපොළට යවන්න සූදානම් වුණා. ඉතින් ඒ වගේම දේශීය පොල් වගාව නම් විදේශීය වෙළෙන්දෝ විදේශීය නිෂ්පාදකයෝ මෙරට බොහොමයක් හිටියේ නැහැ. දේශීය නිෂ්පාදකයන් තමයි බොහොමයක් හිටියේ. ඒ නිසා පොල් වගාව තුල අපි දකින්නට ලැබුණේ පොල් වගාවේ කපාපු පොල් කොප්පරා ආදී වශයෙන් ලෝක වෙළඳපොළට විවිධ නිෂ්පාදන වශයෙන් පොල් වගාව මෙරට දේශීය නිෂ්පාදකයෝ ලව්වා බ්‍රිතාන්‍යයන් නිෂ්පාදනය කිරීම තුළින් ආදායම් ඉපයීම. මේළඟට අවධානය යොමු කර මේ වතු වගාව යහපත් සහ අයහපත් ප්‍රතිඵල කොයි ආකාරයෙන්ද සිද්ධ වුණේ? ඔව්. මෙතෙක්කල් පැවති කෘෂිකර්මාන්තයට අමතරව මේ වතු ආර්ථිකය තුළ අපි යහපත් ප්‍රතිඵල මුලින්ම බැලුවොත් මේ යහපත් ප්‍රතිඵල දිහා ස්ථාවර ආදායමක් ලැබීම දේශීය ජනතාවට එබැවින් විදේශීය රටවල් සමග අපේ මිතුදහම නැත්නම් සම්බන්ධතා පුළුල් වුණා. මෙරට බැංකු ක්ෂේත්‍රය වරාය පහසුකම් දියුණු වීමත් මේ හා සමගම සිද්ධ වුණා. වතු වගාව ආශ්‍රිතව යටිතල පහසුකම් සංවර්ධනය, ඒ වගේම මිනිසුන්ගේ අතමිට මුදල් ගැවසෙන ධනවත් ව්‍යාපාරික ප්‍රජාවක් බිහි වෙන්නෙත් මේ වතු වගාවේ යහපත් ප්‍රතිඵල හැටියට. මම කෙටියෙන් වතු වගාවේ අයහපත් ප්‍රතිඵල කීපයක් පිළිබඳව කියන්න. අයහපත් ප්‍රතිඵල දෙස දැක්කොත් ස්වයංපෝෂිත ආර්ථික රටාව මෙරට විනාශ වෙනවා. ඒ වගේම කැලෑ එලි කිරීම නිසා ජල උල්පත් වැඩි ප්‍රමාණයක් මෙරට සිඳී යනවා. ඒ වගේම පාංශු ඛාදනය වගේ පරිසර හානි විශාල ප්‍රමාණයකුත් මෙරට සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කියන කාරණා සියල්ලම වතු වගාවට අහිමි වෙනකොට වතු ආර්ථිකය තුළ එක ප්‍රවණතාවක් වගේම එක පැත්තකින් අයහපත් සිදුවෙන අවස්ථාවක් බොහොමයක් අපිට මේ බ්‍රිතාන්‍ය පැමිණීම තුළ දකින්න පුළුවන් වුණා. අපි දැන් දේශපාලන ආර්ථික වෙනස්වීම් පිළිබඳව සාකච්ඡා කර අපි මීළඟට අවධානය යොමු කරමු මේ යටතේ සමාජ වෙනස්කම් කොයි ආකාරයටද සිද්ධ වුණේ? ඔව්. දරුවනි දැන් මෙරට ආර්ථිකය වගේම දේශපාලන වගේම සමාජීය පැත්ත ගත්තොත් සමාජීය වශයෙන් ලංකාවේ සමාජීය වෙනස්කම් බොහොම කෙටියෙන් මම ඉදිරිපත් කරන්නම් කීපයක්. මේ සමාජීය වෙනස්කම් තුළ පැරණි ප්‍රභූ පන්තියක් හිටියා. මේ ප්‍රභූ පන්තිය ක්‍රමයෙන් අභාවයට පත් වුණා. ඒ අභාවයට පත්වීමත් එක්ක නව මධ්‍යම පාන්තිකයෝ විශේෂයෙන් වතු ආර්ථිකයෙන් මුදල් ලොවපු අය, ඒ වගේම උගත් ලාංකික පිරිස් මත මධ්‍යම පන්තියක් මෙරට බිහි වුණා. ඒ වගේම මෙතෙක් පැවති ධනවා මේ ආර්ථික රටාවන් වෙනස් වෙලා ධනවාදී ආර්ථිකයට ක්‍රමයට පදනම සකස් වුණු, ඒ කියන්නේ කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණ යටතේ ආදායම් උපයනු ලැබූ, ඒ වගේම කාර්මික ක්ෂේත්‍රය, ඒ වගේම වරාය ආශ්‍රිතව ගනුදෙනු, ප්‍රවාහන ක්ෂේත්‍රය ආශ්‍රිත ගනුදෙනු, මේ රැකියා ගණනාවක් විවෘත වුණු අලුත් සමාජයක් මේ රටට බිහි වුණා. ප්‍රභූ පන්තීන් එහෙම්මම යට ගියා. නව ධනපති පන්තීන් මෙරට ඇති වෙනකොට මෙරට දේශපාලන වශයෙන් මේ ධනපතීන් නව දේශපාලන මුහුණුවරක් සමාජයට එකතු කළා. ඉතින් මේ සමාජය තුලත් යහපත් අයහපත් සිදුවීම් ගණනාවක් ඒ කාලය වෙන විට සිදු වුණා. ඒ කෙසේ වෙතත් ප්‍රතිසංස්කරණවල මේ කියන ක්ෂේත්‍ර තුනම අපිට විශාල අස්වැසිල්ලක් වුණා. ඒ වගේම අයහපතකුත් වුණා. ඉතින් බැවින්ම ස්තුතිවන්ත වෙනවා අද ජාතික පාසලට පැමිණීම සම්බන්ධයෙන් අපිට එකතු වුණේ මරදාන සහිර විද්‍යාලයේ දිමුතු කෝසල ආචාර්යතුමන්. ආයිබෝවන්. අපි විශ්වාස කරනවා මේ විෂය කරන ඔබ ඉතාමත් වැදගත් වන්නට ඇති කියලා. විශ්වාසයත් එක්ක අද ජාතික පාසලේ ඉතිහාසයේ පාඩමෙන් අපි ඔබෙන් සමුගන්නවා. සුබ දවසක්.
කියලා දැල් ඉල්ලලා